ada tiyana saukya tattwaya gana sadakala mama ita ketiyen katha karana e nisa mama arambha karanne siru denatama mitravuru kiyala eke mama minittwa piyana gatta ada oba rajya sabha nagara sabha mantriwaru hatiyata diurum denne rate deshapalane gana janathawata විශාල ප්‍රශ්න ඇති උනේ අවස්ථාවක. ඇත්ත වශයෙන්ම අපි මෙතෙක් කල් ගෙන ගිය මේ සම්ප්‍රදායික දේශපාලනේ ජනතාව දැන් ප්‍රතික්ෂේප කරන්නට ආරම්භ වෙලා තියෙනවා. ආගම, ජාතිය, සටන් පාට අරගෙන දේශපාලනය කරන්න විසඳුමක් නැතුව එක එක කණ්ඩායම් වලට අනිත් කණ්ඩායමෙන් නම් කියන්න බනින්න ඒ දේශපාලනයෙන් අද තියෙන තත්වෙට ඇත්ත වශයෙන්ම විසඳුමක් නැහැ කියලා ජනතාව පිළි අරගෙන ඉවරයි. එදා කිව්වා 225ම දියවන්න හොයට දාන්න කියලා. අද කියන්නේ දේශපාලනඥයන් නැති රටක් අපිට දෙන්න කියලා. ඒ අදහස් සාදාන අද මේ රටේ මේ අර්බුද ඇති වුණාම ඒකට බලාපොරොත්තුවක් දීලා නැහැ. ඒවට විසඳුමක් දීලා නැහැ. ආණ්ඩුවවත් කිසිම දේශපාලන පක්ෂයක්. ඒක මතක තියාගෙන අපි වැඩ කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය එතෙන්ට වැටෙන්න බෑ. අපි හැම වෙලෙම අලුතෙන් හිතන පක්ෂයක්. අලුත් දේ කරන පක්ෂයක්. අද තීරණ මේ තීරණාත්මක අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් අපේ ප්‍රතිපත්තිය කියලා අපි දන්වන්න ඕනේ. පළමුවෙම මේ රටේ තියෙන්නේ දැන් තියෙන තත්වයෙන් ගොඩ එන්න. හැම එක්කෙනාටම සෞඛ්‍ය ආරක්ෂාව සපයන්න ඕනේ. ඒකයි අපි 2019 මැතිවරණ ප්‍රකාශනයේ කිව්වේ. එන්නත් ලබලා දෙන්න. අනික් වැඩ කටයුතු කරගෙන යන්න එන්නත් ලැබනකම් ගති උතු පියවර ඒ හැම එකක් ගැන අපිට කතා කරන්න පුළුවන් ඒකම මේ කඩායතුණු අධ්‍යාපනයේ ආපහු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඒ වගේම හැම එක්කෙනාටම සෞඛ්‍ය ආරක්ෂාව දෙනවා වගේ හැම ගෙදරකම ආර්ථිකයත් අපි ආරක්ෂා කරන්න ඕනේ ගොවිතැන දීවර කර්මාන්තේ කඩසාප්පු හැම අංශයක්ම කඩාවැටෙන අවස්ථාවේදී ආර්ථික ස්ථීර කළ ජීවන මාර්ග අපව ඇති කරන්න ඕනේ. එතනින් පමණක් අපිට නවතින්න බෑ. අතීතය ගැන කතා කරලා විතරක් විසඳන්න බෑ. අතීතයේ කරපු වැඩ ගැන කතා කරන 48 ඉන්න අපිට කියන්න පුළුවන්. ඒව ගැන කියන ගමන් අනාගතයට මොකද කරන්නේ? අද තරුණයන්ට බලාපොරොත්තු රහිත වෙලා මොකක්ද අපි කරන්නේ? COVID-19 වසංගතයෙන් පස්සේ අලුත් සමාජ ආර්ථික ක්‍රමයක් තමයි ලෝකෙට එන්නේ. එහෙනම් අපි පස්සාත් COVID-19 ලෝකෙට අපි සූදානම් වෙන්න ඕනේ. සූදානම් වෙන්න නම් අපේ ආර්ථිකේ අපේ රට නවීකරණයක් ඇති කරන්න ඕනේ. නිෂ්පාදන අංශය කෘෂිකර්ම දීවරංශේ අධ්‍යාපනංශේ ඒ වගේම රටට අලුත් තාක්ෂණය ලැබලා දෙන්න තියෙනවා. අපි අලුත් වෙන්න ඕනේ. රට අලුත් වෙන්න ඕනේ. නවීකරණයක් ඇති කර ගන්න ඕනේ. අන්න ඒක ගෙන යන්න නම් අලුත් දේශපාලනයක් ඕනේ. අපි සියලු දෙනාම ක්‍රියා කරන්න ඕනේ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇතුළේ. ඕනෑම පක්ෂයක් එහෙම වැඩ කටයුතු කරන්න තියෙනවා. ජපානයේ දිහා බලන්න. එක්සත් රාජධානිය දිහා බලන්න. ඇමරිකාව දිහා බලන්න. ඒ හැම එකක් ඉන්දියාවේ. අන්න එහෙමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. එක සැරේ දේශපාලන පක්ෂයට ඇවිල්ලා සටන් පාට කියලා රට විකුණනවා, රට බේරා ගන්නවා. බුද්ධ ආගම නැති කරනවා, බුද්ධ ආගම බේරා ගන්නවා. සිංහල අනතුරේ කියලා බලය අරගෙන
ඕන මාන්දුවක් කරපු හොඳ වැඩ ටික ඔක්කොම ඉවත් කළා. ආපහු මෙරට කඩා වැටෙන්න ඉඩ දෙන්න බෑ. දේශපාලනේ ඉන්න ඕනේ පළපුරුද්දා හැකියාව විශ්වාසය ඇති කරන්න පුළුවන් පුද්ගලයන් එක්ක. ඒකම තවුන මූණු ගේන්න ඕනේ. ඒව ගෙනල්ලා අපි ඉන්නේ ඒ රට යන්න දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති රාමුව ඇති කරන්න. ඒක නීතියෙන් ඇති කරන්න ඕනේ. ඒක යකඩ රාමුවක් වෙන්න ඕනේ කිසිම දේශපාලන පක්ෂයකට කඩන්න බැරි විදියට. අන්න ඒ ප්‍රතිපත්ති අරගෙන තමයි ඉදිරියට යන්න ඕනේ කියලා මම ඔබ සියලු දෙනාටම මතක් කරන්න කැමතියි. ඔබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීව හැටියට නගර සභා මන්ත්‍රීව හැටියට තමන් විශේෂයෙන්ම දියුණුම් දුන්නෑන් පස්සේ එකක් මතක තියාගන්න. මෙතන තමන් වැඩ කරන්නේ තමන් නියෝජනය කරන ජනතාවගේ පුද්ගලික වාසියකට නෙමෙයි. තමන්ගේ හැසිරීමත් වැදගත්. පක්ෂයට තියෙන ඒ පක්ෂ විනයත් පක්ෂ ප්‍රතිපත්තියත් නියෝජනය කරන්න. එහෙම තමයි අපි ඔබට ඉදිරියට යන්න කියන්නේ හැම එක්කෙනාට. ඉතින් මේ ගැන අපේ වැඩසටහන ගැන ඔබ දැනුවත් කරන්න මම හිතන්නේ පසුව අපේ ප්‍රධාන නායකින් ඒ ප්‍රදේශවලට පැමිණි. ගමට ගියාම ගමේ ප්‍රශ්න තියෙන කෘෂිකර්ම වෙන්න පුළුවන් ගොවීන්ගේ දීවරයන්ගේ වෙන්න පුළුවන් දෙමව්පියන්ගේ වෙන්න පුළුවන් හැම එක්කෙනාටම එකට එකතු වෙලා ගමේ වැඩ කරන්න. පළමුවෙන් බලන්න බලපෑමක් ඇති කරන්න තමන්ගේ ප්‍රාදේශීය සභාව. ඒ බලපෑම ඇති වෙන්නේ නැත්නම් ගමේ සියලු දෙනාම ගිහින් ගමේ සියලු දෙනාම ඇති කරගෙන එකතු කරගෙන තමන්ගේ උද්ඝෝෂණ නැත්නම් බලකිරීමේ ව්‍යාපාර ගෙනියන්න. මෙතෙන්ට බෝඩ් දාන්න ඕම නැහැ. බෝඩ් දාන අයට බෝඩ් එක අරගෙන කරන්න කියන්න. ගම එක්ක එකතු වෙලා. මොකද ගමට මේ අවස්ථාවේදී කෘෂිකර්මයේ කඩාවැටෙන හැම එක්කෙනාගේම කඩාවැටෙනවා. ඇයි UMP ගෑන්ගේ විතරක් කියන්නේ? පෝට් වෑගෙත් කඩාවැටෙනවා. හැම එක්කෙනාගේම කඩාවැටෙනවා. ඒ ඔක්කොම එකතු කරගෙන යන්න. ගමේ නිකන් බෝඩ් අල්ලල්ලා ඉන්න එපා. ගමේ කට්ටිය එක්ක ඕනම් උද්ඝෝෂණය කරන්න. බය නැතුව ඉදිරියට යන්න. ඊළඟට තියෙන පක්ෂ සංවිධාන. ඒ කියන්නේ අපි දැනුම් දෙන්නට යනවා. අපි කොට්ටාස මට්ටමේ කොමිටිපත් කරනවා. ඒත් මූලික සංවිධානය අපි කරන්නේ නාගරික ප්‍රාදේශීය සභා කොට්ටාස මට්ටම. එතෙන්ට තමයි අපේ යොදවන්න තියෙන්නේ. මේ මට්ටම හදාගත්තාම අපිට යට යන්න පුළුවන් චන්දපොලට උඩහට යන්න පුළුවන් හරියට කොට්ටාස සංගමේ හදාගන්න. එතනින් අපි ආරම්භ කරා. ඒ නිසා පිළිනවන හැම එකෙම පළවෙනි පියවර හැටියට තමන් දන්න පක්ෂයට වැඩ කරන්න තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ආසන විතරක් නෙමෙයි ඕන තැනක. පීදුරු තුඩුවේ ඉඳන් ඕන තැනක ඉන්න අයගේ නන් ටික දෙන්න ඒවා එකතු කරගෙන යයි. ඒ කරන වැඩසටහන මේ කතාවෙන් මම ගියේ මම මෙතනින් පිට වුණාන් පස්සේ මහලේකම් තමයි සභාපතිතුමයි අපේ උපසභාපතිතුමයි දැනුවත් කරයි. ඒවා ලැබුණාම ඒවා එකතු කරගෙන එන්න. ඒ වගේ අපේ පක්ෂ දර්ශනය ගැන කතා කරන්නේ අපි වැඩ කටයුතු ගැන. අපි නවීන පක්ෂයක් කරන නවීකරණයක් ඇති වෙලා තමන්ගේ ඒක ආරම්භ කරන්නේ තමන්ගේ හිතේ. ඒක ආරම්භ කළා අපි ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. එනවා මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමි. මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.